ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුව හැමදෙරේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මම අවිල්ල තිනවා gun review එකක් අරගෙන. ඉතින් අද මම review කරන්න යන්නේ මෙන්න මේ AK123 කියන toy model gun එක. ඉතින් ඇත්තටම මේක AK47 එකම තමා ගොඩක් වෙලා ඉගෙන පෙනුමකින් අතත් AK47 එක වගේම තමා. ඉතින් මගේ නම් කලිනුත් AK47 එකක් තියෙනවා. ඉතින් මේ මගේ දෙවෙනි AK47 එක. ඉතින් තාමත් මගේ කලින් AK47 review එක බලලා නැත්නම් මම පල්ලෙ description එකේ දාලා තියෙන link එක එකෙන් ගිලවට පුළුවන් ඒකේ සම්පූර්ණ review එක බලන්න. එහෙනම් අද අපි review කරමු මෙන්න මේ AK123 කියන gun එක. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ gun එක. ඒ වගේම මේ gun එකේ අපිට මෙන්න මේ වගේ soft bullet තුනකුත් අපිට හම්බලා දෙන මේ gun එකත්. ඒ වගේම අපිට මෙන්න මේ වගේ rubber bullet set එකකුත් හම්බලා තියෙනවා. ඉතින් මේකට අපි rubber bullet පාවිච්චි කරන්න පුළුවන්. මේකත් අපිට තව හම්බෙන මෙන්න මේ වගේ water gel bullet packet එකකුත් හම්බෙනවා. ඉතින් bullet වර්ග හතරක් මේකට දාන්න පුළුවන්. එකක් මෙන්න මේ water gel bullet දාන්නත් පුළුවන්. ඒ වගේ මෙන්න මේ වගේ soft bullet දාන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට මෙන්න මේ rubber bullet දාන්නත් පුළුවන්. අපි සාමාන්‍ය පාවිච්චි කරන අර plastic bullet වලට මේකට පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මුලින් මේ ගන්න එක assemble කරගෙන ඉමු. ඉතින් ගන්න එකත් එක්ක අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ magazine එක හම්බෙනවා. ඒ වගේම ගන් එකේ බට් එක හම්බ වෙනවා. ඒ වගේම මේ ගන් එකේ ප්‍රධාන කොටස අපිට හම්බ වෙනවා. ඉතින් මේ ගන් එක ගැන කිව්වොත් ගන් බට් එක ඇත්තටම අපිට මේකේ ස්විච් එකක් මුකුත් බලාගෙන හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේක ගොඩක් වෙලාට මේකට ෆිට කරාට පස්සේ සාමාන්‍ය ටික ගලවන්න අමාරුයි. ගලවනවා නම් ආ මේක ටික හයියෙන් පස්සට අදින්න ඕනේ. ඉතින් එහෙම ගලවන්නේ නැති වෙන්නවා මේක සෙට් කරගන්න ඕන හොඳයි ඇත්තටම. ඉතින් මම මුලින් මේ ගන් එකේ බට් එක හයි කරගෙන ඉන්නා. ඉතින් මේ විදිහට මට පුළුවන් තියලා මේක තද කරාට පස්සේ අපිට මේ ගන් බට් එක හයි කරගන්න පුළුවන්. ඒ වගේම මේක ඇද්දා කියලා ගැලවෙන්නේ නැහැ. ඉතින් ගන් බට් එක හයි කරගන්න ওই විදිහට මම. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ මැගසින් එක. ඉතින් මැගසින් එක ගැන කතා කරද්දී මැගසින් එක හරහා අපිට මේකට බුලට් රීලෝඩ් කරන්න බෑ ඇත්තටම. ඉතින් මැගසින් එක අපිට පාවිච්චි කරන්න තියෙන්නේ බුලට් එහෙම අරන් යන්න මේක ඇතුලේ දාලා අපිට තියාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පොඩි ස්ලයිඩින් ඩෝ එකක් තියෙනවා. ඉතින් ඒක පොඩක් පස්තර කරාට පස්සේ අපිට මේක ඇතුලේ බුලට් පුරව ගන්න පුළුවන්. ඒ වගේම මේක වැහුවට පස්සේ අපිට මෙන්න මෙතන තියෙන සිදුර පාවිච්චි කරලා මේකෙන් බුලට් එළියට ගන්නත් පුළුවන්. මේක රීලෝඩ් කරනවා නම් රීලෝඩ් කරන්න වෙනවාට මෙන්න මේ මෙතන තියෙන පියන ඇරලා ඒ පියන උඩට මෙන්න මේකෙන් අපිට බුලට් දාගන්න තමයි තියෙන්නේ. ඉතින් මම දන්නේ ඇයි මේ වගේ ඩිසයින් එකක් දාලා තියෙන්නේ කියලා නම්. නමුත් මේ ප්‍රශ්නයක් නැහැ. මොකද මේකේ පවය එක ටිකක් සාමාන්‍ය අනිත් ගන් වලට වැඩිපුර තියෙනවා. මොකද මේකේ සාමාන්‍ය අර soft bullet එකකුත් තල්ලු කරන්න පුළුවන් තරම් පවය එකක් තියෙනවා. නමුත් soft bullet තුනයි අපිට හම්බෙන්නේ. මේ soft bullet තුනකින් අපිට කරන්න දෙයක් නැහැ. නමුත් ඔයාලට හම්බෙන අර plastic bullet පාවිච්චි කළාත් මේකෙන් shoot කරන්න පුළුවන්. ඉතින් අර soft bullet එකට හම්බෙන පවය එකම plastic bullet එකට හම්බෙනවා. ඉතින් එහෙනම් plastic bullet එක අපිට සෑහෙන දුරක් මේකෙන් යවන්න පුළුවන්. ඉතින් රීලෝඩ් කරන විදිය ගැන කතා කරන්න දැන් නැහැ. රීලෝඩ් කරන දේ සාමාන්‍ය විදිහට මේ විදිහට ස්ලයිඩ් එක පිටිපස්සට දැම්ලා අපිට රීලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ගන් එකේ ඩිසයින් එක ගත්තොත් මෙන්න මේ විදිහට තමයි බලාගන්න හම්බෙන්නේ. ඉතින් කලින් මම රිවිව් කරපු AK47 එකට වඩා සෙන්ටිමීටර් 5ක් 6ක් විතර මේ ගන් එක දිගින් අඩුයි. නමුත් අනිත් ගන් එකට වඩා මේ ගන් එක පර්ෆෝමන්ස් අතින් ගත්තොත් පවර් එක අතින් ගත්තොත් වැඩි. ඉතින් අපි බලමු මේක ෂූට් කරද්දී මේකේ පර්ෆෝමන්ස් මොන වගේද කියන එක.
ඉතින් ඔයාලා දකින්නදී මේ ගන් එකේ පර්ෆෝමන්ස් මොන වගේද කියන එක ඉතින් ඔයාලට හිතන හැමදේම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම මේ ගන් එක ගන්න ලින්ක් හැම එකක්ම මම පල්ලෙහෙන් දාලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති නම් මේ ගන් එක ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න දවස් දෙකක් තුනක් වගේ ඇතුළත. ඒ වගේම මිල ගණන් හැමදේම මම පල්ලෙහෙන් දාලා තියන්න. ඒ වගේම ඔයා තාමත් මගේ කලින් AK47 ගන් එකේ රිව්යු එක බලලා නැත්නම් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ තමයි ගන් එක. ඉතින් ඔයාලට මේකේ රිව්යු එකත් ඔයාලට බලන්න පුළුවන් පල්ලෙහෙන් තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා. ඉතින් මේ වෙද්දි මගේ ළඟ AK47 ගන් දෙකක් තියෙනවා. ඉතින් මේ තියෙන මම කලින් ගෙන්නපු AK47 එක සහ මේ තියෙන මම අලුතෙන් ගෙන්නපු AK47 එක. ඉතින් මේකේ මගේ මතය අනුව නම් පළවෙනි එක ගත්තොත් පෙනුම අතින් ගත්තොත් ඇත්ත ගන්න එක වගේම තියෙනවා. ඉතින් දෙවෙනි එකට වඩා පොඩ්ඩක් කම්පෙයා කරලා කතා කරන්නේ මේ. හැබැයි පව එක අතින් ගත්තොත් නම් පළවෙනි එකට වඩා දෙවෙනි එක ඉස්සරහින් තියෙනවා. ඒකින්ද පව එක පැත්තෙන් බැලුවොත් මම කැමති මගේ දෙවෙනි AK47 එකට. හැබැයි පෙනුම අතින් ගත්තොත් මම කැමති මගේ පළවෙනි AK47 එකට. ඉතින් ඔයාලා මොකද්ද හිතන්නේ කියන එකත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ ගන් රිවියුස් ගොඩක් මම මගේ channel එකේ කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එකට ආවොත් ඒ ගන් රිවියු හැම එකක්ම බලන්න. ඉතින් මේ වගේ ගන් රිවියු වලට කැමති වාගේ යාළුවෝ ඉන්නවනම් යාළුවටත් දැනගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තාමත් channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් පල්ලෑත්තේ රතු පාට subscribe button එක click කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් තවත් දවසක මේ වගේ අලුත්ම ගන් රිවියු එකක් කරන්න ඉක්මනට මෙන්නම්. එතෙක් හැම දිනාටම සුබ දවසක්. We'll be right back.